ම පුතුගේ ඇවතුම් පැවතුන්වල මාහා වෙනස සිදුව ඇතිබවා රණතුන්ග මහත්ම ඉවෙන්ම වටහගත්තායි. හෝ මාස ගන්නාවත් සිට ඉන්නවාට වඩ නහිඩෙ. සිනිසනද සිනාසෙන්ය ආඩන්නක් මෙනි. පාසල්ට ඇතුළු කළ ධප්‍රථම දිනේ පාසල් ගේට්ටු අසල සිට දැකගත්ත වගේ සුන්දර මූුණයට සීවිය. අසරණකමත් අයින් සකත්වයත් එකට කෙටියෝයේ මූන තාමත් ඉදිීට යට සහිවෙයි. අම්ම මව දදාල අන්නපා ස්කෝලි ළඟ ඉන්නන්නේ මට ඔයා නැතු පාලු. ඒ වදා රනතු මහත්මයට සැණින් සිහිවිය. ගේ දේසම ෙත්වගේ ොදනොත්තුමේ. ජීවිතය සියල්ල අනන්තේටම දරාගන්නට සමත්තුව ඒ අහිංසක මහුණ දෙස බලාගෙන. බොහෝදේ අහිමියගේ අතය ගෙන නොතවනේ තම සන්තකව ගැමුණු කුමරෙකවන් පුත්‍රෝණත් සිටි නිසායි. රණතු මත්මය අසීරුවෙන් ජීවිතය දරා ගත්තය අංක නිසාය. රණතුම මත්මිය සෑන කාලයක් අසංකට තනියම සිටින්නට ඉඩ දුන්නායි. ඒ කරුණු දෙකන් නිසායි. එකත් තමා ගොඩනගව ජීවිතය සම්පර්ණ සතුරෝට විදින්නට දෙන්නටේ. අනික වෙලාසනම ඕගේ විවාය පිළිමඳ ඇය තීරණයක් ගෙන උන්නාය. හර්ෂණී විහා වන වසර පැමිණිතුර රනතුන්ග මාත්මය සංකට ඇතිතර නිදහස දුන්නයි. ජීවිතය දුෂකරම සමයක තනිවූ තම ජීවිතයට සරණක් වුවේ අයි අයි. ඕහු වෙනෙන් අසංකව හර්ෂණට දෙනවා හැරෙන්න්නට වෙන කළ හැකි යුතුකමක් ඇය දැනඋන්නේ නැත. කවදහරි මගේ කෙල්ලව මේ කොල්ලට දීපු දවසර ම නිදහස්. එධාර සදුපුතා මගේ බිස්නස් ටිකයි මගේ කෙල්ලවයි බලා ගනනිී. අයි අඒ කතාව කියේ වරත් දෙවර නොේ. ඒදතුගම හෙම ඉට්ුරන්න රනතුන්ග හත්මේ දිව හිමීම කැබූවායි. තම පුතාට ඩත්ම ගැපෙන බිරිඳ රර්ෂණය නෝට බව රනතුන්ග ත්මේ දැගෙන උන්නායි. ටිකකාලගින් පසු හර්ෂණය අධහකත නොයකි ලෙස වෙනස් සවියතියක් වූවායි. රණතුන්ග මහත්මීයට බියක් නොදනුනේ ඇය සියල්ල මෙැදත් අසංකට ආදරය කරදය සිතු නිසායි. පොහ අඩපාඩුකම් ආදරේ නම් ව විාල රහැනෙන් බැඳ තබා ගතහැක. මේ ජීත දෙකට හුදකලාය ගමන් යන්න ඉඩියවුතු නැ ඇ තිීනෙ ල අදට බසරකට පමණ ඉහතදේ. ක්ම නිින්ම දෙදෙනනාගේ විවාය සිදුකිරීමට ඇතිීර්ණයගළ ඒ නිසාය. මාසගන්නාව සිට තම්පුතුතගේ මූනණ ඇති ෙනස වටාගන්නට රණතු මාත්මය අපෝසත්තුවායි. දින කීපක සිට හුන්නේ හෙන වැදු ගාක සිි කුරුලු පැටුවගුසේ කම්පනයට පත්තියේ. තනිකට ජීවිතය අවාසාන දිනකීපේ ෙවෙන අසංග හැකිින් මුලමිනිම හර්ශණය මත පහිටවා වටාගත නොකි බව ඒයදන්නේයේ. හජන පිරිමි දරෝගගේ ආත්මයක් සසල කළ හැකි දවතයක් තැයි හැත් සිතු අයි. සංග වෙතුවයේ පුදුමාකාර කතිගුණේ එක කාලයකටස ඔව අත ඕන තරම් මුදල් තිබුණනි ඒත් සල්ිකාාට පැලන්තී පිම දරුවෙන් වහ ප්‍රමාණීක්වා නාස්ති වූ දරවිගු නොේ. අසංක ඉන්දිට බියර එකක් මත් පැන්ටි එකක් සිගට බොනබා රනතුන්ග මහත්මියේදාන. ඒ විශාල වරදක ඇය නොසිතුවා අය. ඒ ද නාලක වැනි අහිංසක මිතිරකුත් සමඟ පමණි. එතනින් ඔබ්බට කාලකන්න ජීවිදේකට පුදා තල්ලුවයේ නැත. ඇයට තිබො එකම සැනසීමත් ඒ පමණි. කොහේ ගේද හු රෑ නමයිට කලින් ගෙදරාවේ. යයක් දෙක නිවසෙන් පිට නොදන්නා ඉදම පිරිමි දරුන්ගේ සාමාන්‍ය වරදකි ඒත්තුූ ඒ වද නොකලේ තමාමයි විශාල නිවසේ තනිවන බව දන්න අනිසායි. අමාරුවෙන් තෝා බේරාගත් ජීන වඩ්නාගම් ටිකක් කොහොට තිබුණි ඕහ ඒ වඩ්නාාගම් මත පිහිටා ජීවත් වූයේ. මිනිසුන්ගේ දුකේදී තෙත්වන පපුවාක් කොහොට විය. හෝ කෑමටික ගන්නයි කෙදර ඉන්න වැඩකාරයකගේ පවා කෑවාද කිය අසාය. පිරිමිවගේ ජීවිතේ කාරණයක හදවත් තිබීම දුරල්ලබදේකේ. අංක අතින් සිත්තනවටත් වඩා කාරුණ එකයි රණතුන්ග මහත්මයට සිතුවායි. රෑ සීහිින් වගේ මේ සියල්ල රණතුන්ග මහත්මිට සිතුනිි ඇ වඳෙන් නැගිට සීරුවෙන් අසංග කාමරෙ ගියයි ඔහුඋන්නන්නේ අදේ අනිත්තැලේ හැරි ිත්්‍යය දෙෙස බලාගෙන පුතු නිදි අයි රණතුංග මහත්මි සිතුව අයි. ඇ ඇදේ වාඩිවේ අ සංගගේ බාහෝගට අත තැබවායි. අසංක උන්නේ නිදි නැතුවේ හෝගේ දෑ සදිකලෙ රත්හෑ ගැන්නුයි තිබුණ. පුතා නිදි නැති බව ෝගේ සුම් හඬින්ම රණතුංග මහත්මේ දැනගත්තායි රෑ දෙකත් පස්සු ඇත. ර ෑැනතුර හ දි ොල බ මොවා ල්පනා කරන ඇද. රණනතු මහත්මේගේ හදවත මහා ියකින් වෙවලාගයේ පුතිේ ඒ රත්තරන් නිදිියන් නැද අම්මගේ වචනල තිබුත් තිතමනට සංග දෑස් තෙමීගේයේ. හට හැඩෙන්න්නටම නාවේයේ රෑචායා හමෝ පසු හදවතති ඇති ව සංවගේ බපුපරාගේ අම්මාගේ වචනවලන. පුතා ඇයි ඇසුයේ ගුරින කෝ මේ පැත්තහැරෙන් අසං හිස ැරවිය ඒ සල කණඳු රනතු මහමේගේ පව් හැ පු ාග. සද්ධන්ත ගැමුණුමාරය ඇතේ කවරනම් විපතකද ඇහි රත්තරං අඩන්නේ ඇය පැලීගේ හනිින් ඇසුවාය මොකුත් නෑ අම්මි ඕහ අසරන් ලෙස කීවේ ඒත් පුතාමි ඇයට ඇඩෙන්න්නටාවේ මටහරි පාලු යම්මි පරණතුග මහත්මේගේ පපෝ සීදලවිය ඇ ඇඳමත තවත් එහාට වී පුතාගේ හිස තම් වියපත්තු කොල්ට ගත්තායි අසංග කුඩා දරුවකු සේ ඒයකේට බරවිය ඔයා මොනාද මට හංගන්නේ ඕමං අම්මට දෙයක් හංගෙනවා? මගේ ජීවි දෙගෙන මට තව හිතන් ඕන. ඔය ඕනට වඩා තනිවෙලා ඒකයි. මැරිකලාට පස්සෙඔපාලූ යැයි මට නිස්කලංකන් නෑ අම්මේ මාව ටිකක් මේ වැඩවලේ නිදහස් කරන්න. මං ඇවි තම්ම එක කතා කරන්න ඒපුතා කොහයන්නද. මං කොළමෙන් ටික කෑතරෙනවා දවස් එකතුනකට රණතු මත්මිට කිසිවා කාර අවස්සනට හිත්නැත? ඒත් පුතා තමන්න්නෙත යමක් කියන්නට බැර ඉන්න බව අඇය දැනගත්තාය. ඒ බලෙන් අසාගන්නවට වඩ ඔහම කියනතුරු සිටින් වඩාතුන්ද. මක්න ශොප් එකක වහල දාන්න මේ දවසල එච්චට බිනස් නෑන? ගිහින් ආවුම් මට අම්මයික කතා කරන්න ඕනේ. අසග කතාවෙන් රණතු මාත්මියය ඇතුළතින් හෙල්ලී ගියායි. මෙිතුවක් දවසකට පුතා එවන්නක් කියන්න නෙත. පුතාට කතා කරන්න ඇත්තේ ව්‍යාපාරික ප්‍ර්යයක් නබවයදනී. ඒ තනිකරම ජීවිතී පිළිබඳ ප්‍රශ්නයකි. මන් දන්න ඔපුතා මෝඩෙක් නෙමී කියලා. හොඳද මං ආසනෑ ඔයා අළතුතින් අවුල් එෙනවට යන්න ගිහින් එන්න ගිහින් ආට පස්සේ මට මුකුත්ම නොකයා ඉන්නවනම් කොඩක් කොඳයි එච්චරයි. ඇැයි පුතාගේ හිසාතකා කීවාය. අසංකය හදවදර දැන්නේ බලාපපුරොත්තු සුංහුව හැගමකි. ඔය වෙනස් වනේ ඇයි කළම දන්න ඇපුතා ඒත් මොගක්කරි ලොක දෙයක් නැත්තන් ඕවා වෙනස්වෙන් දිිනෑ. මන් දන්න ඔ හරි හොඳ කොල්ලෙක් ඔයා මේ ගෙදරට බීලාවා ඒත් මං බැල්ල තිෙනවාද වා බීලාපු දවසිත් යාගේ කටින් මට ආාවේ එස්සර ඔයා ලඟින් ආපු කිරිසුන්ද. ැ නිදාගන්න ඕනට වඩා ජීවිතයගෙන හිතන්න න්නපා. රණතු මාහත්මි පහරට බැසගේිය දෙගිඩියාවෙනි. අසංකගේ ජීවිතයට විචාල දෙයක් සිදුවී ඇතිබායට වැටවුණේ විවාහට තගයි සිටනන්නේ ොහදේ තනිිකටිමකට ඇති ප්‍රශ්නය කොමක්ද හහියට හඳුනාගන්නට රණතුක මහත්මීයට ඉඩත්තිබුණි නැත. ඒ කොමක්කෝද හෙට අනිදධාම තමාටයේ දනගන්නඩ ලැබුණු ඇත. ඒ සියල්ල දෙෙස උපක්ෂ සසාකතු යෝසිමින් බලාවන්නා. සංක උඩ මාහලේ කාමරටි වී සිදුවේ චයා ගෙන අම්මට දැම්ම ඇත්ත කිය නවද නැත්ත නොරෙට ගොසාාපස ක කියනවා දෙ යන්නේ. හොඳමදේ මේ දේ අම්මට කීමට අතරමැදිිය ගුදා ගෙනමි ටCEව නාලකේ